අපේ මෙම ව්‍යාපෘතිය නැත්තම් අගේ දාම සංවර්ධන ව්‍යාපෘතියේ ගම්මිරිස් අගේ දාමයට අදාළව අද විශේෂ දවසක් විශේෂයෙන්ම කියන්න ඕනේ රිදීගම ගම්මානයේ මූලික කරගෙන රිදීගම ප්‍රදේශයේ ඕගොඩපොළ ගම්මානය තුල අද ගම්මිරි සැකසුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ මුල්ගල තිබ්බා यहाँ पर कृषिकार्मिक पिलियत पीलियन पुहन वैर सदा क्रियात्मक यदि विशेष दैनट अपे गामिरिस गोवी कोहमद ओंगे इडान मिसी देश नडत्तु करांडे मिसी देश एम तोरतुर रसकर तबादाने की कारण अथवा दैनवत्म सिद्ध करांडे අද දින ගුණිට ගැටලුවක් වෙලා තිබුණු මේ ගම්මිරිස් අස්වැම සැකසීමේ ක්‍රියාවලිය. අපි ගාක් කාලයකට අස්වැම් නෙලන්න කාලයේදී වෙනකොට අපිට වර්ෂාව. ඉතින් හොඳ ප්‍රමිතියෙන් යුක්ත නිෂ්පාදනයක් අපිට මේ වැඩසටහනේදී ඒ ලැබෙන සහයෝගයත් එක්ක ප්‍රදේශයේ ගම්මිරිස් ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීමට අපනයන් කෘෂි දෙපාර්තමේන්තුව සන්ස් ඉන්ටර්නැෂනල් ආයතනය එකම මේ ප්‍රදේශයේ සනස් සමිතිය මෙහෙමින් උපකාරී වෙමින් අපේ ප්‍රධානම අරමුණ වන ගොවින්ගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගෙන අපි මේ වැඩසටහන ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. සනස ව්‍යාපාරයේ දීර්ඝ කාලයක් තිස්සේ අපේක්ෂා කළේ සනස සමාජික හා ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න. ඔවුන්ගේ ආදායම් මට්ටම් වැඩි කරන්න. ඒ නිසා මේ ක්‍රියාවලියත් එක්ක මේ ප්‍රදේශයේ රෙදිගම් ප්‍රදේශයේ අක්කර 3000කට වඩා වැඩි ප්‍රමාණයක ගම්මිරිස් නිෂ්පාදනය වෙනවා සමහර විට මේක 5000 10000 දක්වා වර්ධනය වෙන්න පුළුවන් මේ මේ තත්ත්වය තුළ මේ ගොවියන්ගේ මේ ව්‍යවසායකින්ගේ ජීවන තත්ත්වය ඉහළට නගා සිටවන්නට මේක හොඳ අවස්ථාවක් වෙනවා ඒ නිසා පොල්ගහවල සනස බාර සමාගම මේ වැඩපිළිවෙල සම්බන්ධීකරණය කරමින් සහයෝගය ලබා දෙනවා ඒ වගේම සෙෆෙක් ආයතනයත් සනස ව්‍යාපාරයත් රටි ජනතාවට ලබා දෙන ඉතාම ඉහළ වටිනා දායකත්වයක් සිට මා මේ සැකසුම් මධ්‍යස්ථානය ආරම්භ කිරීම දැන් කන්දේකතර ව්‍යාපෘතිය ආරම්භ කරනත් එක්කම ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා මේ තුලින් අනික් සංස්ථා සමිතිවල සමාජිකය මේ පිළිබඳ දැනුවත් කරලා ඒගොල්ලන්ගේ දැනට නිෂ්පාදනය ගම්මිරිස් මේ ස්ථානයේ වේලීම් කරලා ජාත්‍යන්තර වෙළඳපොළට සුදුසු විදිහට සකස් කරන්නේ මම හිතන්නේ මේ සැකසුම් මධ්‍යස්ථානයෙන් පුදුම පිටිවහලක් ඇයි තමන්ගේ ආදායම ඒ වගේම තමන්ට අවශ්‍ය දේ මේ වියලා ගැනීම වෙනත් කටයුතු සඳහා මම හිතන්නේ මම ලොකුම පිටිවහලක් වෙයි කියලා මම ඇත්තම කියන්නේ මේ සැකසුම් මධ්‍යස්ථානය ගැන ලොකු විශ්වාසයෙන් කතා කරන්නේ මේ ව්‍යාපෘතිය මම හිතන්නේ අපිට ලැබුණ ලොකුම වාසියක් විදිහට තමයි මම සභාපති වශයෙන් ඉතාම සතුටු වෙනවා මේ ව්‍යාපෘතිය සම්බන්ධ ඒ දක්වන දායකත්වයේ ඒ සිපෙට්කෝ ආයතනය සම්බන්ධ වෙලා ඒ කැනඩියානු රජය සම්බන්ධ වෙලා මේ කරන ව්‍යාපෘතිය ඊට මාගේ අවංක ආදර ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා වාසී අපටගම් වාසී සියලු දෙනාට මේ ලැබිච්ච අවස්ථාව විශාල ප්‍රයෝජනයක් ගෙන දෙන දෙයක් කියලා මම බලාපොරොත්තු වෙනවා ලෝකේ දිනා ගැනීමට නම් හොඳ නිෂ්පාදනයක් කළ යුතුයි ඒ නිෂ්පාදනය කර ගැනීමට අවශ්‍ය යන්ත්‍ර උපකරණ ලබා දීමේ සනස ලොකු මෙහෙවරක් කරලා තියෙනවා ප්‍රදේශවාසීන්ට පමණක් නෙවෙයි මේ ගමන සමහර විට රටටම යන ගමනක් වෙන්න පුළුවන් මොකද මේ තුල මිනිස්සු ගොනු වුණොත් සාර්ථක ගමනක් ඉදිරියට යන්න පුළුවන් වෙයි මිනිස්සුන්ගේ ආදායම හොඳ වෙයි ඊට පස්සේ ඒ තුල මිනිස්සු නව ක්‍රමවේද ඔස්සේ සමහරට ගම්බිස් විවිධ විදිහට සැකසීමේ ක්‍රමවේද වලට මිනිස්සු පෙළඹෙයි ඉතින් ඒක මේක හොඳ අඩි තාලමක් හොඳ ෆවුන්ඩේෂන් එකක් මේ තුලින් අපි අපේ උපරිම දායකත්වයේ මේ සඳහා දෙන්න බලාපොරොත්තු වෙනවා හොඳ නිෂ්පාදනයක් නිෂ්පාදනය කිරීම සඳහා අපි මෙතෙක් කල් කරගෙන ගිය පාරම්පරික ගමේ විදියට තමයි අපි බඩු නිෂ්පාදනය කරලා ගමේ විහාරවාරයකට අලෙවිගමේ කරේ නමුත් දැන් අද මේ දැනගත තොරතුරුත් එක්ක අනිත් ඒ කණ්ඩායමක් විදියට අපි වැඩ කරනවා අපිට තියෙන වටිනාකම අද පැහැදිලි කරන්න තුනා ගෙදී අපි ඒකට ගොඩක් ඉස්තුතිය වෙනවා මේ අගේ දාමෙන් මගින් කරන මේ ගමේ සිට ජාත්‍යන්තරයේ දක්වා මේ අපේ දේවල් රැගෙන යන එක අපි මේ අවස්ථාවේදී අගේ කරනවා ඒත් එක්කම අපිට මේ
වටිනා අදහස් ටිකක් ඒ කියන්නේ කණ්ඩායමක් විදියට කොහොමද වැඩ කරන්නේ කොහොමද එක්රැස් වෙන්නේ කොහොමද මුණ දෙන්නේ කියන එක පැහැදිලි කරලා දීපේගෙන අපි මේ අවස්ථාවේ විශ්වවිද්‍යාලයෙන් පැමිණියේ දේශක දෙදුරට අපි කණ්ඩායමක් විදියට මේ අවස්ථාවේ සුදුසුකම් දෙනවා. මේකින් මේවා මම අද ඉගෙන ගත්තා ඔබතුමන්ලා කියපු දෙයත් එක්ක අනාගතයේදී අද ගම්මිරිස් මහත්තයා අනාගතයේ ලොකු දේවල් නිර්මාණ සීදී කරගන්න පුළුවන් වෙයි කියලා මම අදහවක්.